පෞද්ගලික අංශයේ සේවය කරනවා මේ රටේ කාර්යක්ෂම මිනිසු බිරිසක් කාන්තා පිරිමි සියලු දෙනා පෞද්ගලික අංශයේ සේවය කරනවා. නමුත් මැතිවරණ දේශපාලට එන්න අපේක්ෂකෙක් වෙන්න පෞද්ගලික අංශයේ සේවය කරන මේ පිරිසට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ යම් යම් හේතු නිසා. ඒකේ ප්‍රධාන හේතුවක් තමයි මේ ආයතනවල තියෙන අභ්‍යන්තර රීති පද්ධතිය. මෙන්න මේ අභ්‍යන්තර රීති පද්ධතිය හින්දා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නොලැබීම අපි අනුමත කරන්නේ නැහැ අපේ රටේ සාමාන්‍ය පුරවැසි විදියට. ඉතින් අපි අද මැතිවරණ කොමසාරිස දැනුවත් කරා මෙන්න මේ කාරණාව. අපිට අවශ්‍ය වෙන්නේ මේ සැඟවිලා ඉන්න දක්ෂ මිනිස්සු පෞද්ගලික අංශයේ ඉන්නවා නම් ඔහුට ඡන්දය දීලා අවශ්‍ය නම් අපි කියන්නේ ඔහුට පුළුවන් ඔහුගේ වැටුප් රහිත නිමාරු දාලා මැතිවරණ ක්‍රියාවලට සම්බන්ධ වෙන්න. දිනුවොත් ඊළඟ අවස්ථාවේ ඔහුට පුළුවන් ඒ රැකියාව ඉවත නැද්ද කියලා තීරණය කරන්න. නමුත් පෙරදුනොත් ඔහුට අවස්ථාව තියෙනවා නැවතත් ඒ රැකියාවේ සේවය කරන්න. ඉතින් ඒ තරකේ තමයි අපි ගේන්නේ. මොකද අපේ රටේ මිනිස්සු හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ හොඳ මිනිස්සු ටිකක් දේශපාලනට ගේන්න කියලා. නමුත් හොඳ මිනිස්සු ඉන්න තැන කොහෙද කියලා අපි හරියට අඳුරගන්න ඕනේ. ඔවුන්ට එන්න බැරි හේතුව අපි අඳුරගන්න තමයි අපි අද අපේ එක්සත් ජනරජ පෙරමුණ විදිහට අපි වෙලෙම කතා කරේ. අපි සමස්තම දේශපාලන පක්ෂ නියෝජනය කරන සමස්ත ප්‍රජාව වෙනුවෙන් තමයි මේ අයිතිවාසිකම අපි ඉල්ලන්නේ. මොකද මේක අපේ පෞද්ගලික අපේ පක්ෂේ ගන්න ජයග්‍රහණයක් විදිහට අපි දකින්නේ නැහැ. අපිට අවශ්‍ය රටේ දේශපාලන ඉස්සරහට ගෙන යන රටේ දේශපාලන හොඳ මිනිස්සු ගේන්න අපිට අවශ්‍යයි. අපි අනිවාර්යයෙන්ම මේ සටන ආරම්භ කළා මේ කාර්යය අපි සාර්ථක කරගන්න ගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි කෙනෙක්ට පෞද්ගලික අංශයේ සේවය කිරීම එයාට නුසුසුකමක්වත් බැරිකමක්වත් නෙමේ අපේක්ෂකෙක් වෙන්න ඔහුට ඒ අවස්ථාව දෙන්න ඕනේ කියන මතින් නම් තමයි අපි කටයුතු කරන්නේ. ඔබ දන්නවා රාජ්‍ය අංශයේ කෙනෙක්ට මැතිවරණ ඉදිරිපත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. නිමාඩු ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මාණ්ඩලයක නම් ඉල්ලා අස් වෙන්න කියලා නීති පද්ධතියක් තියෙනවා. හැබැයි පෞද්ගලික අංශයට එහෙම කිසිම නීති පද්ධතියක් නැහැ. මේ පෞද්ගලික අංශයේ මානව සම්පත් කාර්යාලය නැත්නම් HR කියන නීති රීති දාලා තමයි මේ පාලනය කරන්නේ. අපේ මතය නම් මිනිස්සෙක්ට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වෙන එක බැරිකම තීරණය කරන්නේ මේ විවස්ථාවෙන්. රජයේ තියෙන විවස්ථාවෙන්, රටේ විවස්ථාවෙන් නැත්නම් පෞද්ගලික අංශයේ වෙන HR එකට එහෙම තීරණයක් ගන්න අවස්ථාවක් නැහැ. පෞද්ගලික අංශයේ තියෙන අර අභ්‍යන්තර රීති පද්ධති වලට එහෙම තීරණයක් ගන්න අවස්ථාවක් නැහැ. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.